කාන්තාවක් ගෘහණයක් හැටියට මේ වෙලාේ හාමිල ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕන මේ ිල පාලනය කරගන්න මේ ආණ්ඩුව ගැසට් පහක් ගැහවා. ගැසට් පහක් ගහලා හාල්වල පාලන මිලත් වීවල මිලදී ගැනීමේ මිලත් මේ අය රටට කිව්වාවෙන්න මේකෙන් පිට වැඩ කරන්න බැහැ කියලා. ගැසට පහක් ගහලා ල ික් දැම තරක් වෙේ ්‍රගේඩියය කනෙක් දාලා වල ේට බේස්ුත්් එකදතු කරන්න ගත්ත. ඒකත් මදිවෙලා අන්තිමට ේජ ජෙනරල් කනෙක්දාලා මිලපාලනය කරන්නත් පටන්ගත්ත. ඒකනුත් කරගන්න මෙගොලන්ට හිය මදිහින්ද හදිසිනීතිය දාන්න ඕනකුව මේ පාර්භෝගකයන් සම්බන්ධයෙන් මිලපාලනය කරන්න පාර්භෝගික ද්‍රව්‍යවල. වී මිල පාලනය කරන්න හාල් මිලපාලනය කරන්නට ඇතුළු. ඉට පස්ේ අත්‍යවශ ේවා . ම රිස් ෙන්නරල් ෙක් දෙෙම. ැම් මේේ ඔක්කොම දාලාතියේ එද්දී ගැසට් එක ඉවර වෙනකොට ඊඒ වීමෝල් හිමියන් මේ රටේ හාල් මීල කොහොමද වීමිල දී ගැනීම මිල කොහොමද කියලා මේ වෙනොට ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. ඇත්තරම මේ ආණ්ඩුව විහිළුවක්. ඇත්තරම මේ ආ්ඩුව විහිළුවක්. මං හිතන්න ආ්ඩුවට ෙද්දක් ඇඳගෙන ඔයේ කතා කරන ලොකු ලොකු මිනිස්සුන්ඩ. ජනතාව ස්රහට එන්ඩ පුලුවන්ද කියලා. පාලන මිලියෙන් දැම්ම නාඩු කිෝ එකක් අනු අටයි කියලා විීීමෝල් හිමියෝ කියනෝ එකසිය පහලවයි දැන් දෙෙෙන්න්නේ කියලා. සම්බවලට එකසිය තුනයි කිව්ව පාලන මිල දැන් ඊය කියනවා එකසිය හත්තලිහයි කියලා. ඊඟට කීරි සම්බ එකසිය විසි පහයිකිව්වා දැන් එකසි හැට පහට අඩුවෙන් දෙඩෙ නෑ කියෙන්. එතකොට මේ ආණ්ඩුවේ ඇත්තටම මිල පාලනය කරන්නේ පාවිභෝගික සේවා අධිකාරියද එහෙම නැත්තං ඩඩ්ලි සිරිසේන මහත්ත්‍යයාදකේ අපිට ආණ්ඩුවෙන් අහන්ඩ සිද්ධ වෙනවා. ඉළඟට හදිසිනීතිය දාගත්තේ ඇත්තරම අපි දන්නවා හදිසිනීතය ධානන්නේ රට අම්්‍යයා අරගල ඇති වෙනකොට විශේෂ අවස්ථාව සිද්ධව වෙන කොට මේවා පාලනයකරගන්න තමයි හදිසි නීතිය තිබුණේ. ඇන්දිිරි නීතිය තිබුණෙත් එෙහෙමයි. දැන් අදත් ඇන්දිරි නීතිය තියෙනවන අගත් ඇදිරි නීතිය තියනවා. නමුත් අපි රටේ ජනතාවගේ අහනවා ඇදිරි නීතියක් පේනවද මේ ආණ්ඩුව හදිසි නීතියත් විහිළුවක් කර ඇදිරි නීතියත් විහිිලුවක් කර. මේ අණ්ඩු ඔය දෙක විතරක් නෙවෙේ මේ රටේ බුද්ධධාර්නය එමනත්තම් බුද්ධාගමත්. හමුදාවත් ඉළඟට රාජ්‍ය පරිපාලනයත් මේ සියලු දේවල් විහිළුවක් කරලා විහිළුවකට ලක් කරලා තියෙනවා. .